සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද market analyze video එකත් එක්ක එකතු වෙන්න තමයි යන්නේ. ඊට කලින් මතක් කිරීම කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ලොකු අවදානමක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේකේ අවදානම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේකෙන් වෙන්නේ මොකක්ද රිස්ක් එක අපිට වෙන්න පුළුවන් ලොකුම පාඩුව මොකක්ද කියන දේවල් ගැන අනිවාර්යෙන් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ගොඩක් අය මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න කියලා ඉක්මනින් දියුණු වෙන්න කියලා හිතලා ට්‍රේඩින් කරන්න එනවා. තමන් ඉන්න තැනිනුත් පහලට වැටිලා තමන් ආයෝජනය කරන එහෙම නැතිනම් ඩිපොසිට් කරන සම්පූර්ණ මුදලම අහිමි කර ගන්නවා. එතකොට 100ක් ගත්තොත් හරි ලංකාවේ විතරක් නෙමෙයි ඕවරෝල් ට්‍රේඩින් කරන අයගෙන් 100ක් ගත්තොත් ඔය 100ෙන් 95ක්ම වෙන්නේ loss වෙන එක. හරි එතකොට 100ට 5ක් වගේ බොහොම පොඩි සුළු පිරිසක් තමයි ට්‍රේඩින් වලින් profit එකකට යන්නේ. ඒ නිසා කොහොම හරි try කරන්න ඕනේ අර 100ට 95 කොටට යන්න නෙමෙයි කතා කරලා plan කරලා හරි mind control එකකින් money management එකකින් හරියට ඉගෙනගෙන හරි foundation එකක් එක්ක ට්‍රේඩ් කරලා අර 100ට 5 ගොඩට යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඕගොල්ලෝ කිසිම වෙලාවක හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තමන්ගේ තියෙන දේපල ඉඩකඩම් විකුණලා යාන වාහන විකුණලා රත්තරම් බඩු කස්තියල ඔය වගේ විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට අන්තර්ජාලයේ මුදල් උපයන දේවල් වලට ආයෝජනය කරන්න එපා. කිසිම වෙලාවක එපා. මොකද මේකේ තියෙන ලොකුම අවදානම ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අවදානම මුලින්ම තේරුම් ගන්න. සල්ලි හොයන්න පුළුවන් එකට වඩා ඔයා බලන්න ඕනේ මම මේකට ආයෝජනය කරන මුදල මට අහිමි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ට්‍රේඩ් කරන්න. එතකොට මේකට ආයෝජනය කරන්න ඕනේ තමන්ට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් ආයෝජනය කරලා. මොකද ඔයා ගාව හරි දැනුමක් තියෙනවා නම්, ඔයා ගාව ට්‍රේඩින් පිළිබඳ හරි ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම්, ඔයාට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතට එන ඩොලර් වලින් කතා කරොත් ඩොලර් 20 30 50 100 හොඳට මැතිවාට ලස්සන ගමනක් යනවා. හරි ඒ නිසා ස්කිල් එක නැතුව ඔයා ඩොලර් 10000ක් දැම්මත් වැඩක් නැහැ. ඒක නැති වෙන්න පැයක් දෙකක් ඇති. හරි එනිසා අවදානම තේරුම් ගන්න, හැම වෙලේම try කරන්න, skill එකක් හදාගන්න, ඔයාටම ගැලපෙන strategy එකක් හදාගන්න, ඒ strategy එකක් එක්ක ඉස්සරහට trade කරා යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඕක නිතර මම මතක් කරන හැම video එකක මොකද ලංකාවේ ගොඩාක් අයට ටික කාලයක් යනකොට කියන දේවල් අමතක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ එහෙම වෙන්න එපා. අවදානම තේරුම් අරගෙන ලංකාවට අපි team එකක් විදිහට එකතු වෙලා කරන්න ඕනේ ලංකාවට ඩොලර් 1 2 හරි ගේන්න. හිතන්න 1000ක් ඉන්නවා දවසට ඩොලර් 1 ගානේ හොයනවා. දවසට ඩොලර් 1000ක් ගේනවා. හරි ඒ විදිහට plan කරන්න. එහෙම නැතු ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හම්බ කරගන්න 1 රුපියලක්වත් ලංකාවෙන් පිටට යවන්න එපා. loss වෙන්න එපා. ඒ නිසා හරියට plan කරලා පරිස්සමෙන් තමන්ගේ skill එකට අනුව තමන්ගේ trading setup එකට අදාළව ඔයාලට opportunity එකක් තියෙනවා නම් market එකේ entry එකක් ගන්න. ඒ වගේම මම මේ කියන ඒවා 100ට 100ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මේ මම දකින market එක මේ වගේ direction එකක් තියෙනවා, මේ වගේ වෙන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට forecast එකක් විදිහට තමා දෙන්නේ. මම කියන levels ඕගොල්ලන්ට බලලා ඕගොල්ලන්ටත් ඒක set වෙනවා නම් ඔයාලට ඒ තැන් වලින් entry එකක් ගන්න පුළුවන්. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කොහොමත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි, මාකට් එකේ වෙන්න තියෙන පැති දෙකම කතා කරනවා. ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි මේ වගේ තැනක තමයි මාකට් එක තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ කී ලෙවල්ස් මොනිටර් කරන් ඉඳලා ඔයාලගේ යම් කිසි ට්‍රේඩින් ප්ලෑන් එකකට අදාළව ඔයාලට එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා නම් එතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් අද 2024 පෙබරවාරි මාසේ 12 වෙනිදා. ඉතින් අද සඳුද දවස, අද අලුත් වීක් එකක් පටන් ගන්නවා. ඒකත් එක්ක අපි බලමු අද දවසෙත් Forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ, අපි කොයි වගේ key level ද monitor කරන් ඉන්න ඕනේ අලුතින් entry ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ අවසානයේ අපි සිකුරාදා දවසේ කතා කරපු දේවල් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි දැන් මේ අපි analyze එකේම තමයි ඉන්නේ 5 minute chart එකේ කරපු. ඉතින් මේ තියෙන price range එකෙන් market එක drop වෙන්න පුළුවන් Fibonacci golden pocket area එකට. එතනින් මාකට් එක බවුන්ස් එකක් යන්න පුළුවන් කියලා. දැනට ප්‍රයිස් සෙක්ෂන් එකේ පැහැදිලි ඩයිවර්ජන්ස් එකක් හැදිලා තියෙනවා. මේ අප් එකක් තියෙනවා ප්‍රයිස් සෙක්ෂන් එකේ, RSI momentum indicator එකේ drop එකක් තියෙනවා. එතකොට මෙතන risky sell setup එකක් හැදිලා තියෙනවා. අපිට ළඟම තියෙන OB level එක විදිහට ගත්තොත් මේ zone එක target කරොත් අපිට stop loss එක මේ zone එක ළඟට දාලා මේ හරියෙන් අපිට
සෙල් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය ස්ටොප් ලොස් එක ඔයාලට 2039 2040 වගේ ටාගට් කරන්න පුළුවන්. හැබැයි TP එක ලොකු TP එකක් හෝල් කරන්න යන්න එපා. මේ ලෝ එකේ ඉඳන් හයි එකට ෆිබොනාචි ටූල් එක ප්ලේස් කරලා ෆිබොනාචි গোল্ডන් පොකට් ඒරියා එක වගේ ටාගට් කරන්න. ඒ කියන්නේ 2025 වගේ ටාගට් කරන්න TP එක විදිහට. හරි. ඔන්න එක සෙටප් එකක්. එතකොට මේ කතා කළ විදිහටම මාකට් එක ලස්සනට drop වෙලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් 2035 ඉඳන් මාකට් එක drop වෙලා තිනවා 25ට ආසන්න වශයෙන්. පීප් 100ක් වගේ සෙල් වෙලා තිනවා. ඒ වගේම ෆිබොනාචි গোল্ডන් පොකට් ඒරියාකින් හරියටම මාකට් එක නැවත පීප් 120ක් වගේ buy වෙලා තිනවා. ඒ වගේම මේ zone එකත් ඔයාලට මතක ඇති අපි සිකුරාදා වීඩියෝ එකේම කතා කළා. මේ zone එකෙන් නැවත sell එකක් ගන්න පුළුවන් කියන එක බලන්න හරියටම price එක මේ zone එක touch කරලා 2036 ඉඳන් price එක drop වෙලා තිනවා 2020ට. එතකොට මෙතන sell එක ගන්න ඕනේ කොතනින්ද, buy එක ගන්න ඕනේ කොතනින්ද, market එක නැවත up වුණොත් ආයෙ අපි buy sell එකක් ගන්න කොතනින්ද කියන දේවල් වීඩියෝ එකේ පැහැදිලිව කතා කළා. ඒ විදිහට මාකට් එක මූව් වෙලා තියෙනවා. එතකොට සිග්නල් වලට ට්‍රේඩ් නොකරන කෙනෙක් වුණත් වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඕවර්ඕල් හොඳ ප්‍රොෆිට් එකකට අනිවාර්යෙන් යනවා. එතකොට ඔය විස්තර ටික තමයි දැනට බලන්න තියෙන්නේ. ඉතින් අපි මේ ඇනලයිස් එකේ ඩේටා ටික අයින් කරලා අලුත් මාකට් view එකක් එක්ක අපි බලමු අද දවසේ කොයි වගේ කී ලෙවල්ද මොනිටර් කරන් ඉන්න ඕනේ අලුතින් එන්ට්‍රි ගන්නවා නම් කියලා. හරි. එතකොට මේ එන්ට්‍රි ටික අපිට මේ විදිහට අයින් කරන්න පුළුවන්. අපි මුලින්ම 5 minute chart එකට එන්න කලින් අපි ඉස්සරලම weekly chart එකට යමු. මොකද අපි හැම පාරම වලට මතක ඇති අලුත් සතියක් පටන් ගන්නකොට අලුත් weekly candle එක ඉඳන් තමයි back එකට ආවෙ. ඉතින් මේ තියෙන setup එකේදී ඔයාලට මතක ඇති weekly chart එකේ මම පැහැදිලිව කිව්වා market එක මේ වගේ තැනකට up වෙලා sell වෙන්න පුළුවන්. ඒ වගේම ගිය සතියේ candle එක weekly candle එක bearish candle එකක් විදිහට close වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන එක කතා කරා. ඉතින් මේ කතා කළ විදිහට මාට බලන්න පුළුවන් price එක 2024.39 න් තමයි close වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ setup එකත් එක්ක market එක සැලකිය යුතු drop එකක් ඇවිල්ලා තිනවා. දැනට trade වෙන්නේ ඔයාට බලන්න පුළුවන් ගිය සතියේ closing price එකටත් වඩා ගොඩක් පහළින්. ඒ කියන්නේ 2022.75 area එකේ වගේ තමයි දැනට trade වෙන්නේ. මේවත් එක්ක ඔයාලට මතක ඇති weekly chart එකේ මම කිව්වා පැහැදිලි regular bearish divergence එකක් තියෙනවා. ඒකත් එක්ක market එක drop වෙන්න පුළුවන්. එහෙම drop වෙනවා නම් මෙයාට buy entry ගන්න පුළුවන්. main target zone විදිහට ඔයාලට මතක ඇති 2002 1970. ඒ කියන්නේ මේ fib level ටික සහ key ob level ටික monitor කරන්න කියලා කිව්වා. ඒ වගේම golden pocket එක තියෙන්නේ 1931. කියන්නේ මාකට් එක සැලකිය යුතු sell එකක් වැටෙන්න පුළුවන් weekly chart එකට අදාළව. මොකද divergence එක තියෙනවා. තාම RSI එක තියෙන්නේ 46, 21 එක තියෙන්නේ 55. හරි. ඔය කාරණා ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. එතකොට weekly chart එකේ මේ සතිය පටන් ගද්දිත් මම ටාගට් කරන්නේ මාකට් එක සතිය ඉවර වෙනකොට මේ පහළ low එකට වඩා පහළින් ඇවිල්ලා close වෙන්න පුළුවන් කියන තැන. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් 2002.3ට වඩා පහළට මාකට් එක sell වෙන්න ලොකු chance එකක් තියෙනවා. හරි. ඊළඟට අපි daily chart එකට ආවොත් daily chart එකේ මේ තියෙන setup එක ඔයාලට බලන්න පුළුවන්. daily chart එකෙත් මේ imbalance එක fill කරලා sell වුණොත් ලොකු sell එකක් අපි ගන්න plan කරන් හිටියේ. හැබැයි imbalance area එකට fibonacci golden pocket area එකට market එක up වුණේ නැහැ. හරි. එතකොට මෙතන මේ imbalance එක තාමත් තියෙනවා. එතකොට market එක සැලකිය යුතු up එකක් ගිහිල්ලා sell වෙන්න chance එකක් තාම තියෙනවා. එතකොට මේ තියෙන level එක RSI එක ගත්තොත් daily chart එකේ ඔයාලට බලන්න පුළුවන් 35.3ට ඇවිල්ලා තියෙනවා. 21 simple moving average එක 48 තාම තියෙනවා. හරි. එතකොට ඒකත් එක්ක market එක සැලකිය යුතු drop එකක් ඇවිල්ලා මේ උඩ imbalance feel කරන්න up වෙන්න පුළුවන්. හරි. අපි ඒක 1 hour chart එකෙන් හරියට clearly බලමු. එතකොට 1 hour chart එකට ආවොත් ඔයාලට පේනවා 1 hour chart එකේ data ත් එක්ක මේ දේ අපි ගිය සතියේ 1 hour chart එකේ කරපු analysis ටික. හරි. එතකොට ඔයාලට පේනවා පැහැදිලි OB level කීපයක්ම තියෙනවා. එතකොට අපි target කරේ මේ තැනට up වෙලා strong sell එකක් ගන්න. හැබැයි මේ imbalance fill කරන්න මේ unmitigated OB touch කරන්න market එක up වුණේ නැහැ. එතකොට market එක උපරිම ආවේ ඔයාලට බලන්න පුළුවන් 2037 2038ට වගේ. එතනින් market එක නැවත drop වෙලා තියෙනවා. හරි. එතකොට මේ setup එකත් එක්ක ඔයාලට පේන දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම 1 hour chart එකේ දැනට RSI එක මේ low එකට අදාළව strong sell එකක් ඇවිල්ලා තියෙනවා. හරි. ඒ වගේම තමයි දැනට මෙයා RSI එක තියෙන්නේ 26. ඒ කියන්නේ RSI එක දැනටමත් oversold.
21 එක තියෙන්නේ 35.52. එතකොට ඔන්න අපිට හොඳ opportunity එකක් තියෙනවා buy entry එකක් ගන්න. එතකොට අද දවසේ අපිට monitor කරන්න පුළුවන් ප්‍රධානම level එකක් තමයි මෙන්න මේ closing price area එක. හරි 1 hour chart එකේ අපි මේක හරියටම mark කරගමු. 1 hour chart එකේ මෙන්න මේ closing price area එක. හරි ඊට අමතරව මේ all time මෙතන ඇවිල්ලා තියෙන low එක. අපිට ගන්න පුළුවන් ඒක 2026.4. හරි එතකොට මේ price range එකට market එක නැවත ඇවිල්ලා මෙතන clear divergence එකක් හැදුවොත් bullish පැත්තට. හරි bullish පැත්තට අපිට පුළුවන් buy නැතුව buy එකක් ගන්න. හරි එතකොට මේ අද දවසේ මේ week එකේ මම target කරන ප්‍රධාන දෙයක් තමයි price action එක මෙහෙම drop එකක් හදලා ඊට සාපේක්ෂව RSI momentum indicator එකේ මේ වගේ පැහැදිලි අප් එකක් එක්ක මෙතන හැදුවොත් regular bullish divergence එකක් ඔන්න ඔය divergence එකෙන් මම buy එකක් ගන්නවයි කියන එක. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මම කියපුවද අපි මේ අනිත් drawing කැලේ ටික අයින් කරගමු. එතකොට ඔන්න ඔය වගේ clear market view එකක් අපිට බලන්න පුළුවන්. හරි. එතකොට ඔන්න 1 hour chart එකේ confirm buy එකක් ගන්න setup එකක් තියෙනවා. එතකොට දැන් මෙයා මේ zone එක invalidate වුණොත්. හරි. ඒ කියන්නේ මෙයා මේ zone එක break කරයි කියමුකෝ 2000 අපේ price එක තියෙන 2021.66 2026.35. මෙයා මේ zone එකත් break කරලා නැවත පහළට ආවොත් ඊළඟට අපිට ගන්න පුළුවන් point එකක් තමයි මේ 2015.1 අනිත් එක මේ low point එක ගන්න පුළුවන් 2009.63. එතකොට මේ zone එකේ ටිකක් ලොකු area එකක් තියෙනවා. ඒ නිසා අර උඩ zone එක break out කළොත් අපි බලන්න ඕනේ confirmation හැදෙනකන් ඉඳලා divergence එක complete වෙනකන් ඉඳලා මේ තැනින් අලුතින් buy එකක් ගන්න. ඒ නිසා අනවශ්‍ය විදිහට risk එකක් අරගෙන entry ගන්න යන්න එපා. Confirmation හැදෙනකන් ඉඳලා බොහොම පරිස්සමින් trade වලට enter වෙන්න. එතකොට ඔයාලට මතක ඇති මෙතන අපි 1 hour chart එකේ කතා කරා sell එක අපි මේක ගත්තා VIP free හැම group එකකම පැහැදිලි divergence එකක් regular bearish divergence එකක් හැදුනා. ඒකේ sell එක අපි ගත්තා. දැන් තියෙන්නේ regular bullish divergence එකක් එක්ක මෙතනින් buy එකක් ගන්න. ඒක තමයි මේ දැනට create වෙන ගමන් තියෙන්නේ. හරි මම හිතනවා 1 hour chart එකේ තියෙන setup එක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. හරි ඊළඟට අපි 5 minute chart එකට ආවොත් දැන් අපි 1 hour chart එකේ කතා කරපු දේවල් අපි 1 hour chart එකට විතරක් visibility තියාගමු. එතකොට අපිට clearly market එක බලන්න පුළුවන්. හරි මම මෙතන 5 minute වලට මේ ටික අයින් කරනවා. හරි මොකද මාකට් එක පුළුවන් තරම් clear වෙන තරමට අපිට පුළුවන් ඒකේ පැහැදිලි movement එකක් තෝරාගෙන entry ටික ගන්න. නැතුව හැම තැනම line place කරගෙන ඉන්නකොට අපිට මාකට් එකේ clear view එකක් බලන්න බැරි වෙනවා. හරි ඕගොල්ලෝ try කරන්න එතකොට පුළුවන් තරම් clear market view එක බලන්න. එතකොට හරි divergence එකක් අඳුර ගන්න, හරි zone එකක් බලා ගන්න, හරියට පොළ හැම නැතිනම් හැම zone එකම මෙතන පෙන්වන්න ගත්තාම අපිට මාකට් එකේ හරි කන්ෆර්ම් එන්ට්‍රි එකක් ගන්න බෑ. හරි. එතකොට මේ තියෙන සෙටප් එකත් එක්ක ඔන්න අපි ට්‍රේඩ් කරන පුරුදු මාකට් එකේ තමයි දැනට ඉන්නේ. එතකොට ඔයාලට මතකයිද දැන් උදේම මම buy entry එකකුත් දීලා තියෙනවා. හරි. දෙන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක මේ low එකේ ඉඳන් high එකට Fibonacci tool එක place කරොත් ඔයාලට පේනවා Fibonacci golden pocket area එකයි 0.7786 අතර තමයි price එක දැනට තියෙන්නේ. ඔන්න එක කාරණාවක්. අනිත් එක ඔයාලට පේනවා දැනට පැහැදිලි divergence එකක් create වෙලා තියෙනවා. Price action එකේ drop එකක්, RSI momentum indicator එකේ up එකක්. එතකොට මෙතන risk එකක් තියෙනවා නැත්තේ නෑ. ඔයාලට මතක ඇතිනේ මම අර දැන් 1 hour chart එක ගත්තාම 1 hour chart එකේ තාම divergence එකක් create වෙලා නෑ. එතකොට එතන risk එකක් තියෙනවා. ඒ නිසා අපිට risk එක manage කරගෙන මේ level එකෙන් buy එකක් ගන්න පුළුවන්. හැබැයි අපිට stop loss එක දාන්න වෙනවා 2019 වගේ. එතකොට ඔයාලට ගලන්න පුළුවන් pip විදිහට ගත්තොත් pip 40ක් වගේ වෙන්නේ stop loss එකක් hold කරන්න වෙනවා. හරි. ඊළඟට අපි බැලුවොත් මේකේ tp කොයි හරියට එන්න පුළුවන්. හරි. ඒ ටික බැලුවොත් අපිට පුළුවන් ප්‍රධානම දේ දැන් මේ fib එක අපි මෙතනින් අයින් කරමු. අයින් කරලා මේ high එකේ ඉඳන් low එකට fibonacci tool එක මෙහෙම place කරලා අපිට fib golden pocket එක නැත්තම් 0.7786 වගේ target කරන්න පුළුවන්. එතකොට මෙතන 2022 23 අතර ඉඳන් 2033ට වගේ ටාගට් කරන්න පුළුවන් pip 100ක් වගේ rr එක 1.34ක් වගේ වෙනවා. හරි. එතකොට මේ setup එක තමයි මම දැනට
ටාගට් කරන් ඉන්නේ හරි මාකට් එක සැලකිය යුතු අප් එකක් යන්න පුළුවන් කියන දේ. එතකොට මේක ඉන්වැලිඩේට් වෙනවා නම් වෙන්නේ 1 hour chart එකේ මෙතන මෙයා clear bullish divergence එකක් හදන්න පහළට වැටුණොත්. හරි එතකොට 1 hour chart එකේ මේ divergence එක ගැන ගොඩක් අවධානයෙන් ඉන්න වෙනවා අද දවසේ. හරි එතකොට 1 hour chart එකේ මේ zone එකට ඇවිල්ලා bullish candle එකක් close වුණාම අපිට පුළුවන් buy නැතුව buy entry එකක් ගන්න. හරි ඊළඟ දේ තමා 5 minute chart එකේ අපි අලුතින් sell ගන්නවා නම් කොයි වගේ තැන්ද monitor කරන් ඉන්න ඕනේ කියලා බැලුවොත් මෙතන මේ තියෙන setup එකත් එක්ක ළඟම imbalance එකක් එක්ක OB එකක් තියෙන level එක විදිහට අපිට මේ zone එක mark කරගන්න පුළුවන්. හරි එතකොට මෙතන අපි red color එක දාමු. ඔන්න අපිට sell එකක් ගන්න පුළුවන් එක key zone එකක් තියෙනවා. අපිට ඒක ගන්න පුළුවන් price range එක 2028.24 high එක ගන්න පුළුවන් 2036.76. එතකොට ආසන්න වශයෙන් pip 22ක 23ක වගේ zone එකක් තියෙනවා. හරි. එතකොට මේ week එක ගැනත් පොඩි අවධානයකින් ඉන්න වෙනවා. අපි එතනත් mark කරගමු 2037.23 වගේ area එක. හරි. එතකොට මේ zone breakout කරන් උඩට આવොත් ඊළඟට අපිට තියෙනවා ප්‍රධාන key zone ටිකක් අපි 1 hour chart එකේ monitor කරන් හිටපු මේ උඩ key zone ටික. හරි එතකොට ඔය විස්තර ටික තමයි බලන්න තියෙන්නේ. එතකොට මෙතන buy එක හොඳට මතක තියාගන්න risk buy setup එකක්. මොකද market එකේ දැන් තියෙන setup එකත් එක්ක 1 hour chart එක තව සැලකිය යුතු දුරක් පහළට sell වෙන්න පුළුවන්. ඒ නිසා අපි risk එකක් අරගෙන stop loss එක 2019 දාලා මේ trade එක hold කරන්න පුළුවන්. එතකොට මේ video එක upload වෙනකොටත් ඔයාගේ price range එක තියෙන මේ area එක අතර නම් risk එක manage කරන් ඔයාට entry එකක් ගන්න පුළුවන් පොඩි lot එකකින්. හරි මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා goal chart එකේ කොයි වගේ technically background එකක්ද තියෙන්නේ කියලා. හරි ඊළඟට අපි ආවොත් මේ සතියේ release වෙන්න තියෙන news බලන්න. මේ සතියේ release වෙන්න තියෙන news ගැන බැලුවොත් අද දවසේ ඔයාලට බලන්න පුළුවන් සඳුදා දවසේ USD වලට FOMC member කෙනෙක්ගේ Bowman ගේ speak එකක් තියෙනවා 7:50ට. හරි ඒ අරුණහම ආයෙ තියෙනවා inflation එකේ news එකක් තියෙනවා 9:30ට. ඊළඟට අය තව FOMC member කෙනෙක්ගේ speak එකක් තියෙන 11:30ට. ඔය news ටික තමයි අපිට තියෙන්නේ USD වලට high impact news නෙමේ medium impact news කීපයක්. එතකොට ඊළඟට 13 වෙනිද එහෙම නැත්නම් අඟහරුවාදාට આવත් ඔයාලට බලන්න පුළුවන් උදේම තියෙනවා federal budget balance එක release වෙන්න තියෙනවා පාන්දර 12:30ට. හරි ඊළඟට අපි ආවොත් වැදගත්ම දවස විදිහට අපිට මේ සතිය ගන්න පුළුවන් දවසත් අඟහරුවාද. මොකද ඔයාලට බලන්න පුළුවන් හවස 7ට CPI numbers release වෙන්න තියෙනවා. එතකොට gold වල ලොකු movement එකක් යන්න පුළුවන් දවසක් විදිහට අපිට අඟහරුවාද දවස ගන්න පුළුවන්. හරි. එතකොට මේ news data ත් එක්ක market එක ලොකු volatile movement එකක් වෙන්න පුළුවන්. අපි ඒක කොයි විදිහට වෙන්න පුළුවන්ද කියලා news ටික බලලා Dixie chart එකට ගිහිල්ලා බලමු කොයි වගේ setup එකක්ද හැදෙන්න පුළුවන් කියලා. ඊළඟට බදාදා આવොත් ඔයාලට බලන්න පුළුවන් බදාදා oil stock එක තියෙනවා weekly එක පාන්දර 3ට. ඊට පස්සේ ආයෙ ගත්තොත් high impact news එකක් විදිහට oil news එක තියෙනවා 9ට. හරි. ඊළඟට 15 වෙනිදා බ්‍රහස්පතින්දා ගත්තොත් අපිට බලන්න පුළුවන් USD වලට medium impact එකක් තියෙනවා. ඊට අමතරව high impact news විදිහට core retail sales එක තියෙනවා 7ට. jobless claim එක තියෙනවා. fed manufacturing index එක තියෙනවා. retail sales තියෙනවා. එතකොට market එක බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් වගේ ඒ කියන්නේ බදාදාටත් වඩා අපිට දැන් මෙතන අඟහරුවාදා දවස ඊට පස්සේ බ්‍රහස්පතින්දා දවස සැලකිය යුතු volatile movement එකක් යන්න පුළුවන්. හරි සිකුරාදා ගත්තත් අපිට බලන්න පුළුවන් සිකුරාදාත් high impact news එකක් විදිහට PPI එක තියෙනවා. හරි එතකොට සඳුදා සහ බදාදා ඇරුණාම අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන්නේ market එකේ ලොකු volatile movement එකක් යන්න පුළුවන්. එතකොට gold එක වගේම dixie එකත් අපිට හරියට focus කරන් බලන් හිටියොත් හොඳ entry ටිකක් ගන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් try කරන්න news time එකේ trade කරනකොට බොහොම පොඩි lot වලින් trade කරන්න අනිවාර්යෙන් stop loss එකක් දාන්න. මොකද ලොකු movement එකක් යන්න පුළුවන්. හරි. හරි. අපි දැන් ඊළඟට video එක ඉවර කරන්න කලින් dixie chart එකට આવොත් කියන්නේ US dollar currency index එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම 1 hour chart එකට එන ඔයාලට මතක ඇති 1 hour chart එකේ අපි target කරන් හිටියේ මේ වගේ දෙයක්. හරි Dixie එක මේ තියෙන setup එකත් එක්ක මේ උඩ zone එකටම ඇවිල්ලා මෙතනින් market එක කඩාගෙන පහළට වැටෙයි කියලා. හැබැයි ඒ කතා කළ විදිහට market එක move වෙලා නැහැ. ඔයාලට පේනවා තාමත් Dixie chart එක තියෙන්නේ down trend එකක වගේ.
හරි මං එහෙම කියන්න හේතුව සැලකිය යුතු රිකවරි එක කරන්න ඔයාලට පේනවා මාකට් එකේ 1 hour chart එකේ මේ හැදෙන කැන්ඩල් එකක් තව පහළට එන්න පුළුවන් ඇවිල්ලා රෙගියුලර් බෝලිස් ඩයිවර්ජන්ස් එකක් හදන්න මෙයා මේ high එකේ ඉඳන් sorry low එකේ ඉඳන් පහළට තව drop වෙන්න පුළුවන් මෙන්න මේ වගේ zone එකකට හරි අපි මේක කොළ පාටින් දාගෙන price range එක mark කරගත්තොත් මේ විදිහට 103යි 810යි 103යි 954 කියන zone එකට වගේ drop වෙන්න පුළුවන් එතකොට Dixie එක මුලින් drop වෙලා මෙතන bullish divergence එකක් හදනවයි කියන්නේ ඔන්න අපිට gold එක up වෙන්න chance එකක් තියෙනවා. හරි දැන් අපි ඉන්නේ gold වල buy setup එකක. ඒ වගේම මෙතනින් මෙයා recovery එකක් ගත්තොත් up එකක් විදිහට ඊළඟට market එකේ සැලකිය යුතු movement එකක් උඩට යන්න පුළුවන්. හරි. එතකොට ඊට අමතරව 4 hour chart එකට ආවොත් Dixie වල හරි අපිට තව monitor කරන්න පුළුවන් දෙයක් තමයි 4 hour chart එකේ line chart එක දාලා parallel channel එකක් මෙන්න මේ විදිහට place කරගන්න පුළුවන් low ටික සහ high ටික mark කරගෙන. එතකොට ඔයාලට පේනවා මේ parallel channel එකත් market එකේ move වෙලා තිනවා. එතකොට දැන් මෙයා ඉන්නේ මේ channel එකේ mid level එකේ. හරි මෙයා මේකත් break කරන් පහළට ආවොත් ලොකු chance එකක් තියෙනවා මම මේ කතා කරන zone එකටම පහළට drop වෙන්න. හරි එතකොට ඒ ගැනත් අවධානයෙන් ඉන්න. එතකොට ඔක අපි 1 hour chart එකට ගත්තත් 1 hour chart එකේ මේ fake out විදිහට තියෙන 4 hour chart එකේ candle close ටික ඔයාලට මේක 1 hour chart එකට මේ විදිහට place කරගත්තත් ඔයාලට පේනවා mid level එකත් break කරලා market එක පහළට වැටිලා තියෙනවා. එතකොට මෙයා මෙතනින් පහළට sell වෙනවායි කියන්නේ අපිට ඊට සාපේක්ෂව gold එක සැලකිය යුතු up එකක් යන්න පුළුවන්. අන්න ඔය කාරණා ඔක්කොම එක තමයි අපි gold වල දැනට 2019 වගේ stop loss එකක් එක්ක buy එක ඉන්නේ. එතකොට මෙයා මේක stop loss hit වුණොත් අපිට ඊළඟට මේ regular bullish divergence එකක් එක්ක strong buy එකක් ගන්න පුළුවන්. හරි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් බොහොම සරලව න්ියුස් ටිකේ data කොයි වගේද release වෙන්න තියෙන්නේ කොයි වගේ දවස්ද මේ week එකේ වැදගත් සමා වෙන්න. ඒ වගේම ඒ time වල entry ගන්න ඕනේ කොහොමද කියන දේවල් එක කතා කරා. එතකොට video එක upload කරනකොට ඔයාට මේ තියෙන zone එකේ price එක තිබුණා. ඔයාට මෙතනින් තව buy එකක් ගන්න පුළුවන්. stop loss එක ඔයා දාන level එකට දාලා මම target කරන් තියෙන්නේ 2019 stop loss එක. එතකොට මෙයා මේ setup එක invalidate වුණොත් මම ඊළඟට ටාගට් එකක් තියෙන්නේ මේ zone එක අතර ඩයිවර්ජන්ස් එකක් හදලා bullish candle close එකක් වුණාම gold වල buy එකක් ගන්න. හරි. එතකොට මේ buy එක ඔයාලට මේ උඩ තියෙන imbalance දක්වාම hold කරන්න පුළුවන්. මොකද මෙතනින් ගන්න buy එක හරියට ඩයිවර්ජන්ස් එකත් එක්ක 1 hour chart එකේ. හරි. අපි ඒකත් mark කරමු. මේ තියෙන setup එකත් එක්ක market එක පහළට ඇවිල්ලා 1 hour chart එකේ regular bullish divergence එකක් හැදුවොත් ඔයාට මේ උඩ zone එක target කරලා buy entry hold කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2060 2062 වගේ target කරන්න පුළුවන් වෙයි. එතකොට මේක අදද වෙන්නේ හෙටද වෙන්නේ කියන එක හරියටම කියන්න බෑ. මේ තියෙන news data වල release එකත් එක්ක market එකේ මේ පැත්තට supportive විදිහට. ඒ කියන්නේ gold එක buy වෙන්න නම් USD වලට negative news ටික එන්න ඕනේ. USD වලට හෙට release වෙන්න තියෙන news ටිකත් negatively ආවොත් CPI numbers ටිකත් negative ආවොත් gold එක අනිවාර්යයෙන් මේ වගේ zone එකට up වෙන්න පුළුවන්. එතකොට මේකේ අනිත් දේ තමයි මාකට් එකේ සඳුදා අඟහරුවාදා ගත්තද අපි අඟහරුවාදා රිලීස් වෙන්න තියෙන data ටික negative කරලා බ්‍රහස්පතින්දා සිකුරාදා අතර data ටික positive කළොත් මෙයා මෙතෙන්ට up වෙලා මේ imbalance ටික fill කරලා strong sell එකක් පහළට වැටෙන්න පුළුවන්. හරි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට ඕක ඔය විදිහටම අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මුලදී gold එක sell වෙලා අනිත් පැත්තට buy වෙන්නත් පුළුවන්. හැබැයි ලොකු chance එකක් තියෙන්නේ මුලදී gold එක buy වෙලා නැවත sell වෙන්න. හරි ඔය කාරණාත් එක්ක අදාළ තැන් වලින් confirmation අරගෙන පරිස්සමින් trade වලට enter වෙන්න. සියලු දෙනාටම ජය වේවා.